මීතිරි ගල නිසාරණ වනය එද්දාස් නම සයසු තුන ජුලි දහනමය දින ලිපිය. නමවන දින ධරණ ලිපිය ලැබුණි පාත දැක්වෙන කරුණු දන්නුන් ලෙස ලොකු හාමුදුරුවෝ මට උපදෙස් දෙති. ආදරය යනු ලෝකයේ ඉතා ප්‍රබල වචනයකි. ඒ හැම විටම ආශාව හා සම්බන්ධය. නිදසුන් රුවකු පිළිබඳව ආදරය ආදියයි මේ ලෞකික මට්ට මේ සිට ලෝකෝත්තර මට්ටමට එනම් තන්හාාවෙන් බරිත වූ ලෝකයට ඔබ්බෙන් ඇති මෛත්‍රයට පත්විය හැක්කේ ආදරය වෙතින් තන්හාවනම් අන්ගේ වෙන්කර මානසික දුක්කා ශාරීරික දුක් රහිතව සියල්ලෝ නිදුක්වෙත්වා සන්තුෘෂ්ටියට සැපතට පත්වේවා ප්‍රාත්ථනා කිරීමෙන් පමණකි. ආදරය හා බැදී ඇති තන්හාව නැමති අන්ගේය දරුණු බවට පත්වී ආදරයට පාත්‍රවී ඇති අය පෙළෙන්නට පටන් ගනිී. ආදරය හානි පමුණුවන්නේ මෙන්න මේ තන්හාව ක්‍රියාත්මක වන විටය. මේ නිසා තතාගතයන් වහන්සේ මෙසේ වදාළහ. තන්හාය ජායති සෝකෝ ය ජායති බයං තන්හා පිප්ප මුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං. මුලදී අවශ්‍යවන්නේ බාහිර අපේක්ෂාවලින් තොරව සමාධිය කෙලින්ම වර්ධනය කර ගැනීමය. සමාධිය වැඩනු කල්හි දේවල්වල යතා ස්ුභාවය හෙළිවෙයි. මෙසේ යතා ස්වභාවය දකින විට මනස සුං්ඥතාවය වටහාගනී. සිදුවී යුත්තේ මේ ආකාරයට නිසා ශුන්ඥතාව සොයමීින් ඒ පසුපස දිවිය යුතු නැත. ශුං්ඥතාව ස්වභාවිකව සුවන්ක්‍රීය සිදුවීමක් ලෙස නිරායාසයෙන් ඒමට අවකාශ දියයුතුය. මෛත්‍රී කිරීම එවැනිිය කරුණාව ඊට වඩායාපත්ය උපේක්ෂාව ඉතාම යහපත්තිය තන්හා මාන සහ දිට්ටි මැඩලමින් සිත කයහා වචනය යන තුන්දොර ක්‍රියාත්මක වන විට නිරායාසයෙන්ම පාරමී වර්ධනය වෙයි මේ අදහස ඔබ සිතුතුල ඇතිවීම ගැන අපි සතුටුවමු දිගටම ඔබේ භාවනාව වර්ධනය වේවායයි පතමු හිතා එක්මනින් තන්හාාව සම්පූරණයෙන්ම සිඳමිඳ දමා ආයභාවයට පැමිණීමට හැකි වේවා. මෛත්‍රියනිී මීතිරිගල නිසාරණවනය එද්දාස් නමසි අසූ හතර ජනවාරි හත ලිපිය හිතවත් දායිකාව එද්දාස් නමසි අසූ හතර ජනවාරි හතර වන දින දරණ ඔබේ ලිපියට පිළිතුරු වශයෙන් රුවාර්හ නායක මහා ස්වාමීන් වහන්සේ මෙසේ උපදෙස්තෙති. ඔබ දක්වා ඇති අදදෙකීම් තුන වෙන්වෙන්න සලකා බැලියයුතුය. එක ආලෝකය එය ප්‍රගතියක් දක්වායි. එහෙත් ඔබ තව ඉදිරියට යායුතිය. ආලෝකය කැකෑරීම හා අන්තර්ධානය වීම යන දෙකම ස්වභාවිකය. දෙක, විදුලිය තරංග මේ වැදගත් දියුණුවකි සංසිද්ධි හටගැනීම හා නැතිවීම යන ධර්මතා අත්දැකීමට ඔබට්ට ඔබ පටන්ගෙන ඇති බව ඉන් පෙනෙේ මේ සියලු සංස්කාරවල අනිත්‍යභාවය වටහා දෙන විපස්සනා ඥානය වෙත ඔබ ගෙනයයි ඒ තෞුදුරෝටා දියුණුවීමට හරින්න එහෙත් ඉතාම ස්වභාවික අන්දමට කිසිවක් බලයෙන් කරන්නපා අධිකව ඇසෙන ශබ්ද. මේ ගණන්ගත යුත්තක් නොවෙයි එයින් හැඟවෙන්නේ ඔබේ චිත්ත ඒකාග්‍රතාවය වැඩිවී ඇතිබාවය. එවැනි මානසික තත්ත්වයකදී ඉතා සුළු ශබ්දය පවා බොහෝ අධික වී ඇසෙයි. එබමනක් නොව දිගටම පවතින්නා වූ නතරවීසේ දැනනවට දැනෙන්නටද පිළිවන ශබ්දයක් ඇසන විට ශබ්දයක් ශබ්දයක් කියා හෝ ඇසනවා ඇසනවා කියා මෙනෙහි කරන්න. ඔබේ ව්‍යයාමය සත්‍ය අවබෝධය පිණිසම වේවා. මෛත්‍රියනිි. එක්ද ස් නමසිය අසූහතර ජනවාරි දාහතර වනදින ලිපිය. අති ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ඉතා කරුණාවෙන් මාහට ඒවා ඇති උපදෙස් පිළිබඳව බෙහෙවින් ස්තූතිකරමි මගේ උපරිම ශක්තියෙන් ඒවා පිළිපැදීමට උත්සාහ කරන්නෙමි. කෙසේ වුවද මා කලින්කී අධිකව ඇසෙන ශබ්ද ගැන එක් කාරණයක් ඔබවහන්සේට කීමට කැමැත්තිමි දැනට මද කලක සිට මට විවිධ වූ ශබ්ද ඇසෙන්නට වී ඇත එක ගුමනාදයක් දෙක පල්ලයේ ඇති රජතමය සීනුනාදය ඇතැම් විට මේවා එක්වී එක නාදමාලාවක් බවට පත්වේ තුන එකට එක් වූ විවිධ ශබ්ද රාශිය මේවා මට විවිධ අවස්ථාවලදී ඇසේ මදවේලාවකින් නැතිවී යයි. එහෙත් ශබ්දය පිළිබඳ මේ අවසාන අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස්ය එය එකෂණයකින් පැනනැගී අහසට විදුනේය ඉක් බිති මුළු අහස්ථලය හා අවකාශයමුළු ලේම විහිදී ගොස් විශාල හත්තක මුදුනවෙන් වී නැවතශනයකින් අන්තර්ධාන විය මේ ක්ෂණික බව එහි විශේෂ ලක්ෂණය විය. මීට පෙර ඇසුනු සියලු ශබ්දවලට වඩා එය වෙනස් වූයේ ඒ ලක්ෂණය නිසාය එය මීට පෙර මා දැකී මහරහාලබූ අත්දැකීමට බොහෝ සමානය එහෙයින් මගේ නලලෙහි දිස්සුන ආලෝකයද මට ඇසට පෙනෙන්න වැනි මේ ශබ්දේද යම් ආකාරයකට එකනෙ එක හා සම්පන්දයයි මට අදහස් වේ මගේ මේ අදහස වැරදිදයි සිතේ මාවිසින් අනුගමනය කළ යුතු තවත් උපදෙස් ඇත්නම් ඒ සඳහා මමලියුම් කවරයක් මේ සමඟ එවමි එසේ උපදෙස් නැත්නම් ඔබ වහන්සේ උපදෙස්තී ඇති ආකාරයට භාවනා කරන්නෙමි සෑම විටම කරන පරිදි සුභ ප්‍රාත්ථනා සමගින් ඔබ වහන්සේගේ යටහත් ශිෂ්‍යාව එදස් නමසය අසූහතර අප්‍රේල් අටවන දෙන ලිපිය අතිපූජ්ජ ගෞරවනීය ස්වාමීන් වහන්ස අලුත් අවුරුද්ධ සඳහා සුභ පැතුම් එවීමට මේ ලිපිය ලියමි මා කලකින් ආරන්නයට නොපැමිණි නමුත් ඔබ වහන්සේගෙන් නියෝජනය වන උතුම් ගුණාංග මගේ සිතහි දඩිව සන්නිටුහන් වී පුත් කල වශයෙන් මට මග පெෙන්වண்ணாසே දැனை මට මග பெண்வමින් மாමහත් சேදයිரවත්කරවන මේ ප්‍රධන බලவேගය ධර්මය පිළිබඳ பொොද්ද භාවනාවது සමග එක්වී அ்්‍යන්ට උපකාරකිරීමට மாபොළம்பවයි මෙසේ அ்්‍යන් වෙනුවෙන් மවත්த்த හරදමීම ඉමහත් ප්‍රීතියක් උපදවන්නකි. ඔබ වහන්සේගේ අන්තිම ලිපියෙහි භාවනාවෙන් උපදනා ප්‍රීතියද ශ්‍රද්ධාවද සිතේ හාකයේ සැහැල්ලු බවද වීරයද ගැන මෙනෙහි කරන ලෙස උපදොස් දුන්සේක. මි මාර්ගයේ යනවිට මගේ චරිත ස්වභාවයේ පැහැදිලි වෙනස්වීම් හටගෙන තිබේ. එක ගේ හදිසි කෝපය වඩ වඩාත් පාලනය වී ඇත කරුණාව නැමති පසුබිමේ සිට අවබෝධ කරගැනීමට මා ඉගෙනගන්නාවිට අප්‍රසන්න ගුණ ගෙලිහීයයි. දෙක ඇලීම් අඩුවමින් යනසයින් සිතේ සහනය අධික වී ඇත අ භාවනාවේදී මාදුරු දර්ශනයකදී ශරීරයහා මනස අසීමමිත වූත් දෙලෙන්න්නා වූත් විශාල අවකාශයක් තුළ අන්තර්ධාන විය. ඒ අනුව වෙනස් වනසුළු දේවලට ඇලී සිටීම මෝඩකමකි. මේ දර්ශනය මගේ සිතහි තැන් පත්කරගෙන මම වෙනස් නොවනදය සොයමි එකට එක්විය යුතු විරුද්ධ ගුණග දෙකක්වන මනසේ උපේක්ෂාව සහ වීරය ඇතිවකරන මේ සෙවිල්ල සඳහා මගේ තන්හාවද එක්කරමි එවිට පැහැදිලිවහා රිජුව ප්‍රතිබානයෙන් දැකීමටත් දැනීමටත් පිළිවන සත්‍ය අම්ප්‍රමාණයක දැනගැනීමට හැකිවන මේ ගම්බීර මාර්ගේයාමට මමඉවසීමෙන් හා යටහත්වය දෙමී. ඒ වනාහි හැම අයෙකු තුළම ජීවමානව ඇත්තා වූත්, හැම තැනකම පවතින්න වූත් නිර්වානධාතුව සෙවීමේ ක්‍රියාවලියයි. මාහට දෙන මේ අனுුපමේය උපකාර පිළිබඳ, ගෞරවාර් ස්වාමීන් වහන්සේට නැවතත් ස්තුතිකරමි මාවිසින් කළයුත්ත සෑම දවසකදීම මට වඩ වඩාත් පැහැදිලි වේ දැන් ඇත්තේ නොපසුබට අධිෂ්ඨානයෙන් යුතුව කිරීමය මගේ ආචාරයන් වහන්සේට සදාකල් කෘතංඥතාාවහා ස්තූතිය පුදකරමි. ීතිරිදල නිස්සරණවනය එද්දාස් නමසි අසුවහතර මැයි තිහ දින ලිපිය. හිතවත් දායිකාව. පංච බල නැමැති අභ්‍යන්තරික බල පහ භාවනාව ඇසුරෙන් පරනතියට පත්වූ විට ඒ මනසට මහත් බලපෑමක් ඇති කරවයි. එහි ප්‍රතිඵලය දීර්ඝ කාලීනව පවතී. ඒ බල පහ නම් ශ්‍රද්ධා වීරිය, සති සමාධහා ප්‍රඥායි. ඒවා මනසේ පවතින්නේ දුරුවල අයුරන්නම් මානසික උපස්තිිති ඉක්මනින්ම ගෙවීයයි. ප්‍රබල අත්දැකීම් වැඩිවේලාවක් පවතින බව පෙනෙන නමුත් ඒවාද අස්තිර බව ඔබ විසින් මෙනිිහි කළයුතුය අපේ සිරුරේ හා මනසයේ ඇති කිසිවක්ම තත්පරයකින් කොටසක් තුළදීවත් ස්තීරව නොපවති. සෑම දෙයක්ම පවතින්නේ වෙනස්වීම නැමැති අකණ්ඩ ප්‍රවාහයකය. එහෙයින් භාවනාවේදී සිදුවන කිසිවක් කෙරේ ඔබ අසාක්ත විය යුතු නැත. ඒ වෙනුවට තිවුණු උද්‍යෝගී විචක්ෂණ දැනුවත් බවකින් සතිමත්වී හැම දෙයක්ම යන්නට හැරිය යුතුය. ඔබ ආනාපානය වැනි යම් එක් මුල් කර්මස්ථානයක් භාවනාවේ පදනම සේගෙන අනෙක් භාවනා ඊට ආදේශක ලෙස ගත යුතුය. බොජ්ජංග හෝ ආර අෂ්ඨාගික මාර්ගය පමණක් නොව සත්තිෂ් බෝධිපාක්ෂික ධර්මද සමගාමීව දියුණුුවන්නේ එවිටය එහෙත් ඒ සියල්ලෙන්ම උත්තරීතර වන්නේ ආරී අෂ්ඨාංගික මාර්ගයයි ඔබේ ප්‍රගතිය ගැන මම සතුටුවමි එහෙත් ඔබ එපමණින් සෑහිමකට පත්වී යුතු නැත මක් නිසාදයක්ත් සතුටෙහි ගැලී සිටීම තෞදුරටත් ඉදිරියට එයාමට බාධකයකි මගේ සෞඛ්‍ය තත්වේ ගැන කියන්නේ නම් ඇස්පිනීමට වඩා මට කරදරයක් වී ඇත්තේ වයස්ගතවීමෙන් ශාමාන්‍ය සාරීරික දුරුල්ලතා හටගෙන තිබීමයි එහෙත් එය මේ අස්තිර ශරීරයේ ස්වභාවයයි එහෙයින් ඒ එසේ තිබුණාවේ එහි ප්‍රතිඵල ලෙස මම දැන් කොහෙවත් නොයමි එහෙයින් කොළඹ වස්විසීම සිතන්නටවත් නොහැකි දෙයකි සංසාරය නිදහස්වීමට ඔබ දරණ උතුම් ව්‍යයාමය සාර්ථක වේවා. බෝධි භික්ෂූන් වහන්සේ විසින් ආරය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ ලියල්ලද පොතක් මහනුවර බෞද්ධ පොත් ප්‍රකාශන සංගමය මෑත භාගේයේදී පළකර ඇත එය කියවීම ඔබට උපකාරවත් වනු ඇත මෛත්‍රියණින් ීතිරිගල නිස්සරණ වනය එද්දාස් නමසි අස්සූ හතර ජුනි විස්ස ලිපිය. හිතවත් දායිකාව ගෞරෝනිය ලොකු හාමුදුරුවන්ට එවූ ලිපිය ලැබුණි උන්වහන්සේගේ උපදෙස් පරිදි මේ ලිපිය ලියමි. නලලින් උපදින ආලෝකය දැනට කරගෙනයන භාවනාවට සම්බන්ධ බව සැලකියයුතුය. ඒ එසේ වුවද එ යම් හේතුවක පලයක් නිසා එහි නයිසාර්ගිකව ප්‍රවනතාව නම් එයත් යම් අවසානයකට පැමිණෙන බවය අන්තිමට සඳහන් කළ ශබ්දය විශේෂයෙන් සැලකී යුත්තකි ඊට හේතුව ඉතා කෙටිකාලයක් තුළදී බොහෝ දේවල් සිදුවී තිබීමය ඒ ශබ්දය ගැන විශේෂයෙන් සලකා බැලිය යුතුය ඇත්තටම ඒ වේලාවේදී හටගත් සබ්දයක් ද නැත්තම් ඊට පෙර අවස්ථාවක මනසේ හටගත් ශබ්දයක සංජානනයක් ද කියා පෙර අවස්ථාවකදී මනසේ හටගත් ශබ්දයක් මනස මෙයාකාරයට සමාධගත වූ විට ඉදිරියට පැමිණීමේ ප්‍රවනතාවයක් තිබේ මනසේ ගැඹුරේ ගිලි ඇතිදේ මතුවීමේ ප්‍රවණතාවයක් තිබේ ඇතැම් විට ඒ වේලාවේදී කියන්නාක් මෙන් අර්ථවත් වචනද ඇසෙයි. මේ අන්ද මේ දේවල් සිදුවන්නේ මනස ඒ කාග්‍ර වූ විටයි. ඒ කෙසේ වෙතත් ශබ්දය අනිත්‍ය බව පැහැදිලිය. මෙහිදී ශබ්දයද අනෙක්සිියලු අත්්දකින දේ මෙන්ම අනිත්‍ය බව වටහාගතයුතුය. ශඩ් ඉන්ද්‍රියවලින් එනම් ඇස හන නාසය, දිව, ශරීරය හා මනසවතින් ලැබෙන සියලුම දේවල් අනිත්‍ය බවද ඒ දේවලට සම්බන්ධ ඇලීම් හා ගැටීම් සියල්ල පැත්තකට දැමිය යුතු බව හෝ ඉන් මිදියුතු බවද දැකීම පුරුද්ධාක් වශයෙන්ම වියයුතුය. අප නොදනවත්වම පුරුද්ධාක් වශයෙන් ගත් ඇලීම් අපේ මනසේ ගැඹුරින් තැන්පත් වී ඇත අප ඒවා වටහාගෙන තිබෙයි මේ අදදැකීම් වටාගැනීම පුරුද්දක් වශයෙන්ම කළ යුතුය එවිට එහි ප්‍රතිඵලය වන්නේ ඒ අයුරින් ඇලීම් හෝ ගැටීම් හට නොගැනීමයි ඔබ තුළ ගැඹුරු සමාධයක් හටගන්නා බව දැන් පැහැදිලිය එහෙයින් අවසානය වශයෙන් මට කීමට ඇත්තේ ්‍රමෙන් වර්ධනය වන මේ සමාධයට බාධ නොවන පරිදිී දිගටම භාවනා කළේතු බවය මෛත්‍රියනි